මේ පොඩි වීඩියෝ එක කතා කරන්නේ software engineering industry එකේ තියෙන demanding topics ගැන. මේක ගැන මම list එකක් දෙන්නේ නැහැ. මෙන්න මේ software engineering jobs තමයි demanding කියලා. නමුත් අර හැමදාම මම කරන විදිහට මේ topic එක ගැන වෙනත් කෝණයකින් බලමු. එහෙනම් බලමු මොනවාද demanding software engineering jobs. එහෙම නැත්නම් කොහොමද software engineering industry එකේ demand එක හදාගන්නේ කියලා. නේද? පටන් ගමු වැඩි. ඉතින් අර හැමදාම කියනවා වගේ අපේ Facebook page එක like කරන්න, අපිට Discord server එකට join වෙන්න, Patreon එකේ පුළුවන් අපිට support කරන්න සහ Buy Me a Coffee එකෙන් උන one time support කරන්නත් පුළුවන්. ඒ දේවල් එහෙම කරන්න. ආයෙ එහෙම කියන්න ඕනේ නෑනේ. අද කතා කරන්නේ කොහොමද මොකද්ද මේ software engineering industry එකේ demanding jobs කියව. What does that even mean? මොකක්ද ඒකේ තේරුම? පාණිම කාරණාව තමයි මග මේ මම හිතන විදිහට මේක මගේ සම්පූර්ණ පර්සනල් පර්ස්පෙක්ටිව් එක එහෙම එකට විරුද්ධයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි කතා කරමු මේක ගැන. මොකද මම හිතන විදිහ ඔයගොල්ලෝ හිතන විදිහට වෙනස් වෙන්න පුළුවන් සහ මම 100%ක් මේ නිවැරදි නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේක ගැන අපි කතා කරමු. මේක මොකද මේක ඩිස්කෂන් ටොපික් එකක්. මම හිතන විදිහට software engineering industry එකේ demanding jobs කියලා જાතියක් නැහැ. තියෙන්නේ demand එක තියෙන මිනිස්සුන්ව තමයි software engineering industry එකට ඕනේ. ඒත් කොහොමද තමන්ගේ demand එක හදාගන්නේ? ඒක තමයි අපේ මේ ටොපික් එකේ focus එක මේ මාතෘකාව අපි කතා කරන්නේ ඒක තමයි වැඩිපුරම කොහොමද demand එක හදාගන්නේ කියලා. නැතුව මේ demanding software engineering jobs ගැන හිතලා ඒකට ඕන කරන skills හදාගන්න එක නෙමෙයි. මම මේ කියන්නේ හේතුව මොකද්ද? ඒ තමයි අපේ Discord channel එකේ සහ අපේ YouTube videos වල වැඩිපුරම comment එක දාන comment එකක් තමයි මොනවාද දැනට demanding software engineering jobs. ඒක තව එක ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක් අහනවා මම මේකටත් කැමති මරි මේකටත් කැමති. මම මොකද්ද මේකින් තෝරගන්න ඕන? ඊට පස්සේ මට මේකත් කරොත්ද හොඳ මේක කරොත්ද හොඳ මට ගේම් ඩිවලොප්මන්ට් කරොත්ද හොඳ ඩේටා සයන්ස් කරොත්ද හොඳ ඉතින් මට තේමඩ හිතා ගන්න බෑ මම කොත්තු කෑවොත්ද හොඳ දොඩම් ගෙඩියක් කෑවොත්ද කිසිම ගැළපීමක් නැති ඩොමේන්ස් ගැන තමයි කම්පෙයා කරන්න හදන්නේ ඒකට හේතුව ඒක වැරද්දක් කියන්න බෑ මොකද ඒක මේ පොඩි කාලේ ඉඳන් අපිට හිතන්න පුරුදු කරලා නැහැ අපිට කියලා තින්නේ පුතේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න පුතේ ඕල් පාස් වෙන්න පුතේ ඇයි පාස් වෙන්න ඕනි එහෙම කියන්නේ නැහැ කවදාවත්. කැම්පස් යන. කොහේ හරි කැම්පස් එකකට යන්නකෝ. ඒක තමයි ඕනේ. කොහේ හරි දුර ඩොටේ කැම්පස් එකකට කමන්න ඒකට යන්න. නමුත් එහෙම කියන එක වැරදි. ඒකේ යම්තා සුළු මේ ජස්ටිෆිකේෂන් එකක් තියෙන්න පුළුවන්. නමුත් බහුතරයක් යන්නම් වාලේ කරන යනවා. කරන්නම් වාලේ කරන කට්ටිය ඉන්නේ. එහෙම කරලා software engineering industry එකේ මේ ඉස්සරහට යන්නම ඕන. මේ පොඩ්ඩක් මේ මම පොඩ්ඩක් මේ ඉමෝෂනල් වෙලා මේ කතා කරන හින්දා මේ වැඩිපුර අප්සෙට් ගන්න එපා මම මේ කියන දේවල් මේක සර කියලා හිතන්න එපා මගේ මේ පර්සනල් අයිඩියාස් නේ කියන්නේ ඉතින් ඒක නිසා මේක වරදවා හිතන්න එපා කාටවත් ඇටැක් කිරීමක් හෝ එහෙම දෙයක් නෙමෙයි මගේ මේ අදහස් එළියට දාන විදිහ ඉතින් මේකෙදී අපි හිතන්න ඕන දේ තමයි අර මම කලින් කිව්වා වගේ software engineering industry එකේ මිනිස්සුන්ට තමයි ස්කිල් එක හැදෙන්නේ ඒක නිසා කවදාකවත් දැන් තියෙන ඉන්ඩස්ට්‍රි ට්‍රෙන්ඩ් එක දිහා බලලා ඒව ඉගෙන ගන්න යන්න එපා ඒකට හේතුව ට්‍රෙන්ඩ් කියන ඒවා එනවා යනවා. ඒක ට්‍රෙන්ඩ් එක ඔයා එතනට යනකොට ට්‍රෙන්ඩ් එක catch up කරනකොට ඒ ට්‍රෙන්ඩ් එක ගිහින් ඉවරයි. ඒක නිසා කවදාහක්වත් ට්‍රෙන්ඩ් එකක් දිහා බලලා ඒ දේවල් ඉගෙන ගන්න යන්න එපා. මුලින්ම හිතන්න ඕනේ තමන් කැමති මොකටද? තමන් මොකටද දක්ෂ? ඒ දේ තමන් තේරුම් අරගන්න ඕනේ ඊට පස්සේ ඩොමේන් එකක් තෝරගන්න. උදාහරණයක් ඔයා කැමති විෂුවල් දේවල් වලට ලස්සන පින්තූර වලට ඒ දේවල් එක වැඩ කරන්න ඒ එඩිට් කරන්න ඒවට කැමති. ඔයාට පුළුවන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඩිජිටල් ආටිස්ට් කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් ඔයාට ප්‍රෝග්‍රෑමින්ග් ඕනේ නම් ඔයාට පුළුවන් ගේම් ඩෙවලොපර් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ගේම් ආටිස්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ හැමදේම ඒකට පුළුවන්. ඔයා වැඩිපුර කැමති ඩේටා වලට. ඔයා කැමති දේවල් හිතලා බලලා ඒවට ප්‍රශ්න වල උත්තර හොයන්න. එහෙනම් ගොඩක් වෙලාවට ඔයා ඩේටා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා වැඩිපුර ඩේටා වලට හැම ලොකු කැමැත්තකුත් නැහැ. නමුත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා කැමති ප්‍රශ්න විසඳන්න. ඔයාට ඕනේ මේ ලෝකෙ තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා අරගෙන මේක තාර්කිකව විසඳන්න. ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට AI එහෙම නැත්නම් artificial intelligence සයිඩ් එකට යන්නත් පුළුවන්. ඔහොම තමයි දේවල් තීරණය කරන්නේ. එහෙම නැතුව මේ දවස්වල chat GPT හින ප්‍රසිද්ධයිනේ. මේ දවස්වල mid journey හින ප්‍රසිද්ධයිනේ. ඒ නිසා මම මේ AI ගැන ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් මම computer vision එහෙම නැත්නම් computer graphic ගැන ඉගෙන ගන්නවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම කරලා කවදාකවත් යන්න බෑ. ඒකට හේතුව ප්‍රධාන කාරණා දෙකක්. එකක් අපි ඒක ටොපික් එක පටන් ගන්නේ අපේ කැමැත්තෙන් නෙමෙයි ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ් එක දිහා බලලා. ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ වෙන එකකින් ඒක රීප්ලේස් වෙන්නත් පුළුවන්. ඒ අපි ඒ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්, ඒ දේවල් ඉගෙනගෙන යද්දි, ඒ අදාළ තැනට එනකොට අපි පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා කවදාකවත් එහෙම දැන් තියෙන ට්‍රෙන්ඩ් එක දිහා බලලා දේවල් ඉගෙන ගන්න එපා. ඔයාට ඒක කැචප් කරගන්න වෙලා මදි. දෙවෙනි කාරණාව තමයි ට්‍රෙන්ඩ්ස් අර මං කෝ වගේ එනවා යනවා. ඒ දේවල් පස්සේ ගිහිල්ලා දේවල් නිකන් අර ලොස්ට් වෙන්න එපා. ඒ කියන්නේ අතරමං වෙන්න එපා.
මේ ටොපික් එක ගැන අපි අපේ එක ලයිව් සෙෂන් එකේදී මගේ රවින්ගේ සෙෂන් එකේදී මේක ගැන අපි පොඩ්ඩක් කතා කරා. ඒක අහපු ප්‍රශ්නයක් තමයි ගොඩක් කට්ටියගෙන් කොහොමද රිමෝට් ජොබ් එකක් හොයාගන්නේ කියන එක. මේකේ අර ක්‍රෝස් ඇන් කොන්ස් සහ එක හිතන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනිම කාරණා අපි එදා ඒ සෙෂන් එකේදී කතා කරේ එහෙම හිතන්න එපා. රිමෝට් ජොබ් හොයන්න ගිහිල්ලා තමන් අකමැති ජොබ් එකක් හම්බෙන්නත් පුළුවන්. ඕක හිතන්න අනිත් පැත්තට. ඒ තමයි ඔයා කැමති ජොබ් එක තියෙනවා නම් ඒක රිමෝට් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. නැතුව රිමෝට් හම්බෙන ඕනම ජොබ් එකකට යන එක නෙමෙයි වැඩේ. තමන් කැමති ජොබ් එක මුලින් ඇප්ලයි කරලා ඒක නෙගෝෂියේට් කරන්න රිමෝට් කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි ඒකේ අප්‍රෝච් එක වෙනුනේ. නැත්නම් කවදා හරි දවසක අපි අනිවාර්යෙන් පසුතැවෙනවා. අපි කරන්නේ අපි කැමති දේ නොවන නිසා. මේක අදාළයි රිමෝට් ජොබ් නෙමෙයි හැම දෙයකටම. ඔයා කැමති බිස්නස් සයිඩ් එකකට නම් අම්මා කියන නිසාවක් අද යාළුවෝ කරන නිසාවක් අද කම්පියුටර් සයන්ස් කරලා එහෙම කරන්න එපා. ඇත්තටම කම්පියුටර් සයන්ස් වලට කැමති නම් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයා යන්න ඕනේ වෙන සයිඩ් එකකට. මට ඒක ගැන ලොකු එක්ස්පර්ටිස් එකක් නැති වුණත් මම හිතනවා මැනේජ්මන්ට් නැත්නම් ICT හෝ MIT ඒ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් හෝ එහෙම කෝස් එකකට හෝ එහෙම ඩිරෙක්ෂන් එකකට ගියොත් තමයි හොඳ. ඒක නිසා තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ ස්කිල් එක මොකක්ද කියලා. ඔක මම තවත් දැකපු උදාහරණයක් කියනනම් ඒ තමයි මේ දවස්වල AI සහ ChatGPT විශේෂයෙන් මොකද chat AIs දියුණු වෙන නිසා ගොඩක් කට්ටිය කතා කරනවා prompt engineering කියලා. මේක engineering කියලා තමයි ඒක කියන්නේ ගොඩක් කට්ටිය. මම දන්නේ නැහැ එහෙම කියන්නේ කියලා. prompt engineering කියන ගොඩක් කට්ටිය මේ කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒවට සම්පූර්ණ courses පවා තියෙනවා. AI එකක් පාවිච්චි කරන්න කොහොමද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒ courses කරන කට්ටියත් එක්ක කිසිම තරහක් එහෙම නැහැ. නමුත් ඒක කෝස් එකට යන කට්ටියගෙන මට පොඩ්ඩක් දුකයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. prompt engine එක ඉගෙන ගන්න එක හොඳයි. මම කියන්නේ සාමාන්‍ය ඕනම මිනිස්සෙක් අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න එක හොඳයි. නමුත් AI වල ට්‍රෙන්ඩ් එක තියෙන නිසා, ChatGPT සහ Bard වගේ AI වල ට්‍රෙන්ඩ් එක තියෙන නිසා අරක ඉගෙන ගන්න එපා. තමන්ගේ ජොබ් එකට තමන් දැන් කරන වැඩේට ඒක උදව්වක් වෙන නිසා ඒක කරන එක තමයි වඩා හොඳ. මේක බලන ක්‍රම දෙකක්. ඕගොල්ලන් හිතන්න පුළුවන් ඔයා ඔය කිව්වට දැන් ඉස්සරහට AI ගොඩක් දිනුනානේ. එතකොට බලන්නකෝ සාමාන්‍ය වෙන මනුස්සෙට ජොබ් නැති වෙද්දි මම ජොබ් එකක් හොයාගන්න හැටි කියලා. හැබැයි අපි හිතනවා නම් මේ ChatGPT හරි Bard හරි පාවිච්චි කරන්න පුළුවන් කට්ටියට ජොබ් එකක් හම්බෙයි කියලා. ඒක හිතන්න ඕන දෙයක්. එහෙම මං නම් හිතන්නේ එහෙම වෙයි කියලා. ඔයා හිතනවද? ඔය prompt engineering ගැන කියද්දි මට තව පොඩි කතාවක් මතක් වුණා. ඒ තමයි මම ගොඩක් forums වල දැකලා තියෙනවා. සමහර කට්ටිය තමන් මේ දවස්වල ඉගෙනගෙන ඉන්න ඔක්කොම අත්හැරලා දාලා prompt engineering පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් සමහර කට්ටිය මේ computer science degrees කරන කට්ටිය පවා ඒක තියෙන assignments, ඒකේ projects ඔක්කොම නවත්තලා programming මුකුත් කරන්නේ නැහැ. ඔය prompt engineering පටන් ගන්නවා. මොකද AI තමයි මේ දවස්වල trend එක නිසා. එහෙම කරන්න එපා. ඒක නෙමෙයි හරි ක්‍රමේ. මගේ අවුරුදු 8ක 9ක experience වලින් මම කියන්නේ ඒක නෙමෙයි හරි ක්‍රමේ. මොකද ටූල්ස් කියන ඒවා වෙනස් වෙනවා. ටූල්ස් කියන ඒවා එනවා යනවා. ඒක අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ වගේම ටූල්ස් මාරු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. නමුත් ටූල් එකක් මත රඳා පැවතිලා තමන්ගේ ස්කිල්ස් තීරණය කරන්න එපා. හાર્ඩ් කෝ ස්කිල්ස් ටික, ෆන්ඩමෙන්ටල්ස් ටික, බේසික්ස් ටික හරියට හදාගන්න. හරි. වැඩි වෙලා මම මෙතන මේ කෑ ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතර ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේ මිනිස්සුන් පිස්සුන් වගේ කියවනවා වෙන්නද කියලා. හරි. හරි. දැන් ප්‍රණීත්, එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? දැන් ට්‍රෙන්ඩින්ග් ජොබ්ස් පස්සේ යන්නත් එපා නම් ඩිමාන්ඩ් කියලා ජාතියකුත් නැත්තම් අපි මොකක්ද කරන්න ඕනේ? මම කියන්නේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ ස්කිල් එක මොකද්ද, අපි කැමති මොකටද කියලා. ඒක අනුව ස්කිල්ස් හදාගන්න උත්සාහ කරන තුව මේ දැනට තියෙන ට්‍රෙන්ඩ් එක පස්සේ ගිහිල්ලා එහෙම කරන්නේ නෙමෙයි. මුලින්ම බේසික්ස් ඉගෙන ගන්න. එකපාරට ගිහිල්ලා AI කියලා කියාගෙන මේ prompt engineering පටන් ගන්නවක්වත් එහෙම නැත්තම් කොහෙන් හරි machine learning model එකක් download කරගෙන ඒකෙන් මේ මොනවා හරි ෆොටෝස් ජෙනරේට් කරනවා ඒ වගේ දේවල් කරන්නේ නෙමෙයි ඕනේ. ඔයාට ඇත්තටම ඒ ඩොමේන් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන නම් මුලින් පටන් ගන්න. මුලින්ම පටන් ගන්න. හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අර අන්තිම දේවල් ගැන ඉගෙන ගන්න වැඩක් නැහැ. ෆවුන්ඩේෂන් එකක් දාන්න නැතුව ගෙදර වහලා ගහන්න බෑ. මුලින්ම පටන් ගන්න ඕනේ. වහලා ගහලා පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක මන්නම් හිතන්නේ සස්ටේනබල් කියලා. කියන්නේ ගොඩක් කල් එක තියෙන එකක් නැහැ. ඉතින් දෙයක් ඉගෙන ගන්න එක හොඳයි. මේ දේවල් තමන්ගේ දැනුමට එකතු කරගන්න එක හොඳයි. මම මේ කියන්නේ AI පාවිච්චි කරන හැම එක්කෙනාම AI කොහොමද වැඩ කරන්නේ කියලා මුලින්ම දැනගන්න ඕනේ කියන එක නෙමෙයි. එහෙම ඕනේ නැහැනේ. TV එකක් බලන හැම එක්කෙනෙක්ම TV එක සම්පූර්ණයෙන් වැඩ කරන්න කොහොමද කියලා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි TV හදන මිනිස්සෙක් නම් TV බලන්න විතරක් පුළුවන් වැඩක් නැහැ. TV හදන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා AI ගැන ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් prompt engineering වලින් නෙමෙයි පටන් ගන්න ඕනේ. AI එහෙම නැත්නම් machine learning සහ මේ models කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන මුලින්ම
උඩට ඉගෙන ගන්න මේක බොටම් අප් එකක් තමයි තියෙන්නේ නැතුව උඩ ඉඳන් පහළට ඉගෙන ගන්න අමාරුයි. හරි. zoom out. මම මේ කියන්නේ අපි මුල ඉඳන් දේවල් basic තැන ඉඳන් මුල ඉඳන් පටන් ගන්න ඕන කියන එක trend පස්සේ යන්න එපා. trend පස්සේ ගිහිල්ලා අත්දැකීමෙන් කියන්නේ මේ අවුරුදු 8ක 9ක ඒ වගේ ප්‍රමාණයක අත්දැකීමෙන් කියන්නේ trend පස්සේ යන්න එපා. trend එක එනවා trend එක යනවා. ඒකින් දැක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ දේ අරගන්න දැන් මමත් AI පාවිච්චි කරනවා. මම නෙමෙයි හැමෝම මේ ලෝකේ AI පාවිච්චි කරනවා අපි දැනගත්තා නොදැනගත්තා. නමුත් Bard Chat GPT මාත් පාවිච්චි කරනවා. ඒකෙන් මම සමහර ලාවට මේ පොඩි පොඩි post වල තියෙන captions generate කරගන්නවා. සමහරවිට මම අර කිව්ව කලින් මේ කලින් video එකේ කිව්වා වගේ මොන හරි මට ලොකු හදාගන්න බැරි bug එකක් આવොත් මම ඒක කරගන්නවා. අර boring වැඩ මම කරගන්නවා. කවුරු හරි මනුස්සයෙක්ගේ work anniversary මම දැන් manage කරන්නේ work anniversary එකේ message එකක් ලියා ගන්න ඕන ඉතින් මම ඒකෙන් ලියා ගන්නවා. හැබැයි ඒක සම්පූර්ණයෙන් කොපි කරලා paste කරලා post කරන්න තරම් එහෙම නෑ මම. ඒක මම review කරලා මම ඕන විදිහට edit කරලා තමයි මම post කරන්නේ. අන්න ඒක නිසා තමයි මම කිව්වේ AI කියන්නේ tool එකක් කියලා. හරි මේ කතා කරන්නේ AI ගැන මේ කතා කරන්නේ trending software engineering jobs ගැන. හරි මම ගොඩක් ಜಾති කියවුවනේ. ආපහු මුල ප්‍රශ්නෙට. software engineering වල demanding jobs කියලා જાතියක් එහෙම ගොඩක් වෙලාවට නැහැ. නමුත් opportunities ගොඩක් තියෙනවා. ඒකත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ එක විදිහකට. මොකද opportunities ගොඩක් තියෙනවා කියලා කියන්නේ ඒකට තියෙන තරඟකාරීත්වයක් වැඩි වෙන්න පුළුවන්. නැත්නම් තරඟ ගොඩක් අට්ටේ opportunities තියෙනත් පුළුවන්. නමුත් හිතන්න ඔයාට පුළුවන් පරණ programming language එක visual basic වගේ. ඒකටත් Taman හරියට පුළුවන් නම් හොතටම skill එක තියෙනවා නම් ඒකටත් demand එක හදාගන්න පුළුවන්. ඔබ තව දැනටමත් government officers ගොඩක තියෙනවා visual basic වලින් වැඩ කරන software. ඒවා maintain කරන කවුරුත් නැහැ. හැබැයි අපිට පුළුවන් නම් අපිට ඒකට apply කරලා හොඳ පඩියක් හොයාගන්න පුළුවන්. නමුත් ඒකද අපිට ඇත්තටම කරන්න ඕනේ. අපිට දෙයක් ඉස්සරහට ඉගෙනගෙන දියුණු වෙලා අලුතෙන් දෙයක් කරන්න try කරන්න ඕනේ. ඒ වගේ ලාවට සමහර ලාට අර අපිට හොඳම skill එක තිබුණත් ඒ job එක වැඩක් නැති වෙන්නත් පුළුවන්. මම මේ ගොඩක් ideas කියන සමහරට පිළිවෙලක් නැවගේ හිතන්නත් පුළුවන්. නමුත් සාරාංශය තමයි demand එක තියෙන්නේ මනුස්සයට සහ එයාගේ skill එකට. තමන් හරියට skills ටික හදාගත්තොත් තමන්ට තියෙන demand එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ තව කට්ටියක් තියෙනවා. ඒතර competition එක වැඩි වෙනවා. ඒ වගේ ලාට තමන් තවත් skills ටිකක් වැඩි කරගන්න ඕනේ. එතකොට තමන්ගේ තියෙන demand එක වැඩි වෙනවා. එතකොට demand එක තියෙන job එකකට හෝ demand එක අඩු job එකකට ගිහිල්ලා හොඳට perform කරන්න පුළුවන්. ඒක නිසා demand පස්සේ යන්න එපා. තමන්ගේ හැකියාව අඳුරගන්න, තමන්ගේ skill එක අඳුරගෙන, තමන්ගේ interest එක අඳුරගෙන ඒකට වැඩ කරන්න. ඒකට ඕන කරන courses කරන්න. AI වගේ දේවල් වලින් distract වෙන්න එපා. ඒවා tools. ඒව උපකරණ අපේ එදිනදා ජීවිතයේ තියෙන දේවල් ලේසි කරගන්න පහසු කරගන්න තියෙන. ඒ වගේ ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. ටූල්ස් කියන්නේ ස්කිල් එක නෙමෙයි. අර මම අර කලින් දවසකට උදාහරණයක් කිව්වා. චිත්‍රාඳින මනුස්සයට අඟුරු කෑල්ලක් තිබ්බා චිත්‍රාඳිනවා එයාට මේ ලස්සන පාට පැන්සල් වෝටර් කලර්ස් එහෙම තියෙන අවස්ථාවක් නැහැ. තිබ්බොත් හොඳයි. ඒතර ලේසියෙන් චිත්‍ර අඳින්න පුළුවන්. මතන් iPad එකක් තිබ්බොත් තවත් හොඳට මොකද මකම කඳින්න පුළුවන්න්නේ මාරු කර කර. නමුත් skill එක කියන්නේ වෙන එකක්. අරකින් තව skills හැදෙනවා. නමුත් skill එක අර hardcore skill එක කියන්නේ මනුස්සයර තියෙන එකක්. tools වලින් කරන්නේ ඒක දියුණු කරන්න උත්සාහ කරන එක විතරයි. tool එකක් තිබ්බ පළියට මම පැන්සලක් අතර ගත්ත පළියට මම artist කෙනෙක් වෙන්නේ නැහැ. මම AI පාවිච්චි කරපු පළියට මම ඒක එක්ස්පර්ට් කෙනෙක් වෙන්නෙත් නැහැ. මම හොඳ software engineer කෙනෙක් වෙන්නෙත් නැහැ. demand එක පස්සේ ගියා කියලා මම හොඳ තැනකට එන්නෙත් නැහැ. skill එකට තමයි තැන තියෙන්නේ. job එක ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් අපි focus කරමු අපේ skills එක හදාගන්න. ඊට පස්සේ තමන්ට තියෙන demand එක ඉබෙම් වැඩි වෙවි. එතකොට ඔය වගේ ප්‍රශ්න අහන එකක් නැහැ. එහෙනම් skills වැඩි කරගන්න ඊළඟ video එකේ හම්බෙමු.